ගිනිකුණ දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති ටවුටේ චණ්ඩ සුලිකුණාටුවේ බලපෑම මෙවන විට දිවයිනෙන් ක්‍රමයෙන් පහව යමින් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. උතුරු සහ උතුරු මැද වගේ පළාත්වල සිහින් වැසි ස්වල්පයක් ඇති වීමේ තත්ත්ව තියෙන්න පුළුවන්. මෙතන අමතරව තරමක් තද වැසි අපි අපේක්ෂා කරන්නේ දිවයිනේ සබරගමු, කලුතර, නුවර, නුවර එළිය, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 30 50 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ටවුටේ සුලිකුණාටුව ඉදිරි දින කීපය තුළ දිවයිනේ බැහැරට ගමන් කරනවා. ගිනිකුණ දිග අරාබි මුහුද තීරයේ තවදුරටත් බහුදින යාත්‍රා සඳහා මෙම අවදානම තියෙන බව අපි මතක් කරනවා ඊවර හානාවක ප්‍රජාව. දිවයිනට බලපා ඇති අයහපත් කලකුණු තත්ත්වය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු මුහුදු සීමාවේ ඊයේ සවස දැඩි සුළං තත්ත්වයක් හටගත් බව මන්නාරම ධීවරයන් පවසනවා. මේ හමුවේ වෙරළබඩ සීමාවේ ධීවර නවතැන් කිහිපයකටද හානි සිදු වී තිබෙනවා. මෙතර ගිංගගේ ජලමට්ටම බැස යන වේගය සහ ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා වරිමර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගිංගගේ විවිධ ස්ථානවලින් දත්ත එක් රැස් කිරීමේ කටයුතුවල නිරත වුණා. ගල්ල උඩුගම මාර්ගයේ ප්‍රදේශ කිහිපයක පස්කණ්ඩි කඩාවැටීම හමුවේ එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති වුණා. මෙතර කැලණිගඟ පිටාර ගැලීම හමුවේ හංවැල්ල නිට්ටඹුව මාර්ගයේ පෝගොඩ මාර්ගය මෙවන විට ජලයෙන් යට වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. එමෙන්ම ගම්පහ නගරයේ කොටසක් සහ ඒ අවට කිරිඳි විට, අකර විට, ඔරොතට, පහළගම සහ ඉහළගම යන ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. ඒ ඌරුවල් ඔය සහ අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙතර ගංවතුර තත්වයේ හමුවේ විපතටපත් ජනතාව මුදා ගැනීමේ කටයුතු ගම්පහ නගර සභාව විසින් සිදු කරනු ලබන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. ගම්පහ දිස්ත්‍රික් මහරෝහල ආශ්‍රිත ප්‍රදේශයේද ගංවතුර හේතුවෙන් අවහිර වුණා. ප්‍රදේශ රැසක ගංවතුර අවධානම හමුවේ විපතටපත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහන කණ්ඩායම් පහක යොදවා ඇති අතර පීඩාවටපත් ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම මෙන්ම එම ජනතාව ප්‍රවාහනය කිරීමේ කටයුතු සඳහාද නාවික හමුදාවේ සහය හිමිව තිබෙනවා. ටවුටේ චණ්ඩ මරුතේ හමුවේ දිස්ත්‍රික්ක 12ක පවුල් 13528කට අයත් පුත්කලින් 53962 දෙනෙකු ආපදාවන්ට ලක්ව ඇති අතර පුත්කල මරණ 4ක්ද වාර්තා වුණා. නිවාස හානි ගත්තොත් පූර්ණ නිවාස හානි 19ක් සහ සාමාන්‍ය ආකාර නිවාස හානි 1544ක් සිදු වෙලා තියෙනවා. අර්ධ හානි සහ සාමාන්‍ය හානි සිදු වෙති නිවාසවලට මූලික රුපියල් 10000ක ගෙවීමක් කරනවා. ඊට පස්සේ ඒ සම්බන්ධ විශ්ලේෂණයක් කරලා තොරතුරු හරියට සනාථ කරගත් පසු ඉතිරි මුදල ඇස්තමේන්තු 90 ගෙවීම කටයුතු සිද්ධ කරනවා. අද වෙනකොට අපි මිලියන 33.33ක මුදලක් ප්‍රතිපාදන නිදහස් කරලා තියෙනවා. ජලමට්ටම ඉහළ යාමත් සමග විවෘත කරන ලද රාජංගලය ජලාශයේ වඳුරුටු දෙකක් තවදුරටත් විවෘතව පවතින බවයි එම ජලාශයේ බාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.